අපි අද අධ්‍යාපනය පැත්තෙන් විශාල වෙනස්කම් රාශයකට ගමන් කරමින් ඉන්නවා අපි අපි රටක් විදියට වෙළඳ ශේෂ්‍රයේ විශාල වෙනස්කම් රාශයකට ගමන් කරමින් ඉන්නවා. අපි විශ්වාස කරනවා අපේ රට විදේශ ප්‍රාග්ධනය ගලාය එන්න පුළුවන් වෙන විදිහේ දියුණු රටවල් කීපයක් අපි රටේ වටේ තියෙනවායි කියලා ඉන්දිියාව චීනය වගේ දියුණු රටවල් දියුණුවමින් තියෙන් රටල් අපි අතර තියෙනවායි කියලා හැබැයි අපිට ඒ රටවල් එක්ක ගණ දෙනු කරන්න ගමන් කරන්න පුළුවන් එක මාවතක් තමයි. අද එකප ඇත්තකින් මේ බුද්ධිමේ දේපල පනත සංශෝධනය කිරීමන්නේ අපේ අපනායන සේශ්‍රය ඉන්න. අපිටම අනන්්‍ය වූ අපනයන බාන්ඩවලට පේටන්ට එක අපිටමතියාගෙන ඉස්සරහටගෙනියන්න පුළුවන් බුද්ධිමේ දේපල අයිතියක් අපි සතුව තියාගන්නක. අපි හැම දෙෙනම. පිස හට කියලා ගිහිල්ල පිස ගන්න අපි පිසකඩෙන් පිස ගත්තට ඒක පේටන් එක තියන්නේ ඉතාලියට නමුත් අද අපේ රටේ අපි නිර්මාණය කරපු ආහාර දාමයක්තියනව කොත්තු කියලා මං මේ කියන්නේ මේක ඉතා බැදගත් කාරණයක් ලෝකෙ කවදහරි අපි පිත්ස කනව වගේ මේ වෙරයිටියඔ් කොත්තු නැත්තං විධ කරණය වුණු මේ ආහාරය යන්න පුළුවන්. අපේ රටේ මඩ කලපුයෙන් මේක ආරම්බුණයි කියලා තමයි අපි පිළිගන්න. නමුත් කවරුුවත් අද වෙනක්ේට. අයි මේ ආහාරයට අරගෙන නෑ අදා අපේ විධ වර්ග කොත්තු තියෙනවා විවිධවර්ගේ මේකට එකතු ගකිරීම් අඩුකරීම් කරලා තියනවා ලෝක දියුණු රටවල්ලොලත් මේක තියෙනවා මේක පේටන් අයිතය ලංකාවටත් නෑ වෙන රටත් තියවාද කියෙන ම දන්නේ. අපි හෙම නීදියකුත්නෑ ජාතියන්තර් වශයක ලබාගන්න පොහොමද කියලා. බංන්නේ කියන්නේ පී සවලට කොත්තු රිිපලේස් කරනවා කියන නෙයි ඒහම සරල්ල තැනකින් නෙවෙයි. නමුත් අපේ රටේ රෙසපියහකට අපි හදපු කෑමවේල බැටිකලෝලිින් මඩ කලපපු ආරම්භච්චමයක. කෑමවේල අද යිස්ක්‍රීම් කොත්තුෝ දක්වා වර්ධන වෙලාතියෙනවා මේක වෙනස් වූ ආහාර දාමයක් බවට පත් වෙලා තියනවා. හැබැයි මේක පේටන් අයිතිය පි සවල පේටන් අයිතිය ඉතාලියයට තිබුණට හැම්බර්ගවල පේටන්ට අයිති මරිකාවට තිබුනට මේගේ පේටන්ට අයිති අපිට නෑ. එහෙම නැති වෙලා තියෙන මේක සම්බන්ධ පළල් සංවාධයක් අප රටේ නැති නිසයි.